සුබ දවසක් ආදරණීය ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලා හැම කෙනෙක්ම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් වෙනදා වගේ මම අද උදේ පාන්දර හැරුණා. ඉතින් වෙනදටත් වඩා පැයකට විතර කලින් මම අද අවදි වුණා. ඉතින් උදේම නැගිටලා ඔන්න චේන්ජ් එක පුද්දාගෙන වැඩ ටික පටන් ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඊට කලින් දැන් මට නැගිට ගමන් හිස් බඩ බොන්න බෙහෙත් පෙත්තක් තියෙනවා. ඉතින් තයිරොක්සින් තියෙන අය දන්නවා ඒක ලොකු දෙයක් නෙවෙයි. ඉතින් ඒක බීලා පැයක් විතර යනකම් ඔන්න තේ ඒ වගේ මොනවත් වතුර ටිකක්වත් බොන්න බැහැ. ඉතින් ඒක නිසා නැගිට ගමන් ඔන්න බෙහෙත් පෙත්ත බීලා මගේ වැඩ ටික පටන් ගන්න තමයි සූදානම් වෙන්නේ. අද ජූනි මාසේ 17 වෙනිදා සඳුදා දවසක්. ඉතින් අද රජේ නිවාඩු දවසක්නේ. ඒ වගේම අද අපේ ගමේ පන්සලට හිල් දානය පූජ කරන්න තියෙනවා මට. ඉතින් ඒ දානය සූදානම් කරන්න තමා මම මෙහෙම උදේම අවදි වුණේ. ඉතින් ඊයේ කොහොම හරි 1 විතර වෙනකම් හැරගෙන හිටියා. මොකද ඔයාලට ගේන වීඩියෝ එකක් එඩිට් කර කර හිටියා. ඉතින් කාලය යනවා දැනුනෙත් නැහැ. හස්බනුත් එයාගේ පොඩි වැඩ වගේක් කරන ගමන් හිටියේ. ඉතින් එයත් 1 වගේ වෙනකම් අවදි වෙලා හිටියා. ඉතින් පැය 3ක නිින්දකට පස්සේ තමයි ඔන්න මේ වැඩ ටික පටන් ගන්න යන්නේ. ඉතින් පොඩි නිදිමතකුත් තියෙනවා එහෙමයි කියලා. ඉතින් අද නිදා ගන්න බැහැනේ, පන්සලට ගෙනියන්න දානේ ටික සූදානම් කරගන්න ඕනේ. ඉතින් ඒකට මම ඔන්න ඉස්සෙල්ලම දානේ සූදානම් කරන්න අවශ්‍ය භාජන ටික ඔක්කොම එකපාර සෝදගත්තා. මොකද නැත්තම් සැරින් සැරේ ওই භාජන අල්ලන්න ගිහම හැම එකකම වතුර ගෑවෙනවා. එතකොට කිචන් එක ඉක්මනට අපිරිසිදු වෙන්න බලනවානේ. ඉතින් ඒක නිසා භාජන ටික ඔක්කොම එකපාර සෝදලා තියලා දැන් මං අද හදන්න ඉන්න දේවල් ටික ෆ්‍රිජ් එකෙන් එකපාරම එළියට ගන්න තමයි හදන්නේ. හැම මාසෙකම 17 වෙනිදාට උදේ දානේ සූදානම් කරන්නේ හස්බෙනුයි මමයි දෙන්නම එකතු වෙලා. ඔන්න ඉතින් මම නැගිටලා පැය භාගයකට විතර පස්සේ යත් නැගිටලා ආවා මට උදව් වෙන්න. ඉතින් වෙනදටත් මට එයාගේ උදව් ලැබෙනවා. නමුත් මම දැන් එයාගේ උදව් ගොඩාක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද එයාට හරිම නිදහසක් අවශ්‍යයි එයාගේ වැඩ කටයුතු කරගෙන යන්න. එයා දැන් වෙනදටත් වඩා හුඟක් කාර්යබහුලයි. ඉතින් එහෙම තමයි. ඉතින් ජීවිතේ ඉස්සරහට යන්න යන්න වගකීම් වැඩි වෙන්න ඉතින් කාර්ය බහුලත්වයත් වැඩි වෙනවා. ඉතින් ඒක නිසා එයාට අවශ්‍ය නිදහස දෙනවා නිසා මම දැන් මගේ වැඩ කටයුතු වලට එයාව කියන්නේ එයාගෙන් උදව් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් එයාට පුළුවන් වෙලාවට එයා මට උදව් කරනවා. ඉතින් ඔන්න කොහොම හරි අපි දෙන්න හිමීට දැන් වැඩ ටික පටන් අරගෙන තියෙන්නේ. ඉතින් එයා ඉන්දියාප්ප හදනවා. ඉතින් අද පන්සලට උදේ දානේ විදිහට මම ඉන්දියාප්ප ටිකක් සූදානම් කරන්න තමයි ප්ලෑන් කරගත්තේ. ඉතින් ඔන්න එයා බාරගත්තා ඉන්දියාප්ප ටික හදන වැඩේ. ඒ අතරේ මම චිකන් කරි එකක් හදලා අල හොද්දකුත් හදලා සම්බෝලයක් හදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. හැම මාසෙකින් මේ විදිහට පන්සලට දානේ සූදානම් කරන දවස අපේ ගෙදර හැමෝටම හරිම සතුටු දවසක්. මොකද හැමෝම එකතු වෙලා එකට වැඩ කරන දවසක්. ඉතින් ඒක නිසා ඒ දිනේ හුඟක් වටිනවා අපිට. ඉතින් ගෙදරක සතුට රැඳෙන්න නම් ඒ ගෙදර හස්බන්ඩ් වයිෆ් වෙනුවෙන්ම කටයුතු කරන්න හොඳ නැහැ. ඉතින් පුළුවන් හැම විටකම එකිනෙකාට උදව් කරමින් මේක ඔයාගේ වැඩක් මේක මගේ වැඩක් කියලා බෙදාගන්නේ නැතුව අපිට සමගියෙන් කරන්න පුළුවන් නම් හුඟක් වටිනවා. ඉතින් මේ දවසට ඇත්තටම බබාලත් කලින් නිින්දට යනවා. මොකද එයාලවත් උදේම ඇහැරවන්න කියලා. මොකද එයාලත් හරිම ආසයි මේ දේවල් වලට උදව් වෙන්න. නමුත් මං ඉතින් එයාලව නම් උදේම ඇහැරවන්නේ නැහැ. ඉතින් එයාලා තාම චූටි වැඩි නිසා ඔන්න ඉතින් ඔය විදිහට මම චිකන් කරි එක ලිපට තියලා තියෙන්නේ. ඉතින් චිකන් ටික ඉරෑව් යන්නත් තිබුණා. මං ඊයේ යුවේ නැහැ. නමුත් මං ඒක ඔක්කොම සීසන් කරලා තිබුණේ. ඉතින් ඩක් ගාලා ලිපට තියාගන්න විතරයි තිබුණේ. ඉතින් ඔන්න ඔය විදිහට අලහොද්දකුත් හදාගත්තා. දැන් මේ වෙනකොට
කෑම ටික සූදානම් කරගෙන ඉවරයි. ඔන්න ඉතින් චිකන් කරි එක ඊළඟට ඉඳියාප්ප තියෙනවා, සම්බෝලත් තියෙනවා. ඉතින් ලොකු ප්‍රමාණ වලින් ගෙනියන්න නැහැ, පන්සලේ ඉන්න එක ස්වාමීන් වහන්සේ නමයි. ඉතින් මං 3-4 දිනකට සෑහෙන කෑම ටික සූදානම් කළා. ඉතින් ඊට පස්සේ ඔන්න මම මල් ටිකකුත් කඩාගෙන ඇවිල්ලා මේ බෑග් එකට මල්, පොල්, තෙල්, හඳුන් කුරු වගේ දේවල් ටිකකුත් දාගත්තා. ඉතින් හදපු කෑමත් දැන් භාජනවලට දාගෙන තියෙන්නේ. ඒක ගෙනියන්න පුළුවන් විදියට සූදානම් කරලා දෙන්න තමයි මම දැන් හදන්නේ. මේ වෙලාව වෙනකොට නම් අපේ ලොකු බබාලා දෙන්නම ඇහැරිලා ඉන්නේ. ඉතින් මේ වගේ දවසට යාළ ඇහැරවන්න ඕනෙත් නැහැ, නිකම්ම ඇහැරෙනවා. ඉතින් මොකද කලින් නින්දට යද්දී හිතේ තියන්නේ යන්නේ අද පන්සලට යනවා කියලා. ඉතින් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම අපි නැගිටවන්න කලින් නැගිටිනවා. ඉතින් පන්සලට ගෙනියන්න ওই විදිහට කෑම ටිකත් මම බෑග් එකකට දාලා සූදානම් කරලා දුන්නා. ඒත් එක්කම ඉතින් අද අවුල්පත් විදිහට අපි යෝගට් ටිකක් තමයි ගෙනාවේ. මොකද හස්බන්ඩ් මීය ගොඩක් රැය වුණ නිසා එයාට පළතුරු වගේ දෙයක් හොයාගන්නත් බැරි වෙලා තිබුණා. ඉතින් එයා යෝගට් කීපයක් අරන් ඇවිල්ලා තිබුණා. ඉතින් වෙනදට පළතුරු ටිකක් අනිවාර්යෙන් ගෙනියනවා, අද ඉතින් මම පළතුරු නැහැ. ඉතින් අපිට පුළුවන් විදිහට අපිට තියෙන දේවල් ඔය විදිහට පන්සලේ හීල් දානේ වෙනුවෙන් පූජා කරගන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඒත් එක්කම ඉතින් මේ දවස්වල අපේ සීයා ඉන්නේ අපේ පුංචිලාගේ ගෙදර. ඉතින් වැඩි දුරක් නැහැ, කිලෝමීටරයක් එකමාරක් වගේ දුරක් තියෙන්නේ. ඉතින් මම හදපු ඉඳිආප වලින් කොටසක් සීයට යවන්නත් සූදානම් කළා. ඉතින් මේකත් හස්බන්ඩ්ගේ අතේම යවනවා. ඔය විදිහට ඉතින් සූදානම් කරගත්තු හැමදේම මම ඉස්සරහින් ගෙනල්ලා තිබ්බා. ඉතින් හස්බන්ඩ් මේ වෙලාවේ සූදානම් වෙනවා පන්සලට යන්න. ඉතින් මේනම් මුරුංග කොළ ටිකක් ගෙනාවේ අපේ පුංචිට යවන්න. ඔන්න ඉතින් ලොකු බබයි හස්බන්ඩ් තමයි පන්සලට යන්න හදන්නේ. ඉතින් විනු බබත් නැගිට්ටා. ඉතින් එයා අඬනවා යන්න ඕනි කියලා. එයාට පොඩ්ඩක් අර හතිය තියෙන නිසා කැස්සක් ආවා උදේම. ඉතින් එයාව මේ විදිහට යවුවොත් තව වැඩි වෙයි කියලා හිතුණු නිසා එයාව යවන්නතුව තියාගත්තා. යනන් ඉතින් චුට්ටක් අඬනවා. ඉතින් ඔහොම තමයි ආසාවෙන් ඉතින් උදේ මෙහැරුණාට එයාට යන්න බැරි වුණා. ඒගොල්ලෝ ඒ විදිහට පිටත් වුණාට පස්සේ ඉතින් මම ඉක්මනින්ම මිදුල පොඩ්ඩක් අතු ගන්න පටන් ගත්තා. ඉතින් අද අපි පුංචි ගමනක් යන්න හිතන් ඉන්නවා. ඉතින් ඒ යන්න කලින් ගෙදර දොරේ වැඩ කටයුතු ටික කරලායි ඉවර කරලා යන්න තමයි හදන්නේ. ඉතින් ඉක්මනින්ම ඔය විදිහට මිදුල ටිකක් අතු ගන්න ගමන් තමයි මම දැන් ඉන්නේ. ඉතින් විනු බබාට කාටුන් එකක් දාලා දීලා තමයි ආවේ ෂේප් කරගන්න. ඉතින් ඔන්න චුට්ටක් ෂේප් එයා නැත්තම් අඬ අඬ හිටියේ. ඉතින් තේරුම් කරලා දුන්නා දැන් උදේ ගිහින් වැඩි වුණොත් ඊළඟට අපි යන්න හිතන් ඉන්න ගමන අපිට යන්න වෙන්නේ නැහැ. ඒ හින්දා පොඩ්ඩක් ඉන්න කියලා. දැන් ඉතින් කොහොමත් කැස්සත් අඩු වෙලා තියෙන්නේ. ඉතින් එයාට ප්‍රශ්නකුත් නැහැ මේ වෙනකොට. ඉතින් ඔන්න දැන් නම් 10ට කිට්ටුවේ. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ මිහින්තල රජමහා විහාරයට. ඔන්න ඉතින් අපි පඩිපෙල් ටික නැගලා උඩට යන ගමන් ඉන්නේ. ඉතින් බබාලා 3 දෙනාත් පහින් යනවා, කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට නම් උඩට යනවට වඩා පස්සටම තමා කකුල් තියෙන්නේ. හරිම අමාරුයි. ඉතින් කොහොම හරි ඔන්න එමීට උඩට නගිනවා. ඉතින් මොකද යන තැනක ඉතින් ලොකු බෑග් එකකුත් උස්සගෙන යන්න එපැයි බබාලා යනකොට එයාලට අවශ්‍ය කරන දේවල් ගෙනියන්න ඕනේ. ඉතින් කොහොම හරි ඔන්න මැද මළුවට අපි ආවා. ඉතින් අද අපි විශේෂයෙන්ම මිහින්තලේ රජමහා විහාරයට ආවේ. මෙහි තියෙනවා ධාතුන් වහන්සේලා වන්දනා කරගන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් ඒ අවස්ථාව ලබා ගන්න තමයි ආවේ. මිහින්තලේ හැදුවනේ මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් චෛත්‍යයක්. ඉතින් ඒකට පොසොන් එක දවසේ
ධාතුන් වහන්සේලා තැන්පත් කරනවා. ඉතින් ඊට කලින් ඔන්න අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා එම ධාතුන් වහන්සේලා වන්දනා කරගන්න. ඉතින් ඒකට තමයි ආවේ. ඉතින් බබාලා තුන් දෙනත් එක්ක මම නම් ටිකක් ඉඳගෙන හිටියා. හස්බන්ඩ් තමයි පෝලිමේ හිටියේ. ලොකු වෙලාවක් ඉන්න උනේ නැහැ. පැයක් විතර යනකොට අපිට වන්දනා කරගන්න පුළුවන් වුණා. ඉතින් එහෙම වන්දනා කරගත්තට පස්සේ කාලයක් තිබුණු නිසා අපි ඔන්නාව මිහිඳු ගුහාව බලන්න. මේ තමයි මිහිඳු ගුහාව. ඉතින් දැකලා නැති කවුරු හරි ඇති කියලා ඒ කොටසත් ඔන්න මම මේ බ්ලොග් එකටම එකතු කළා. ඉතින් මමත් චූටි කාලේ ආවට පස්සේ ඔන්න අද තමයි ගොඩක් කාලෙකින් මිහිඳු ගුහාව බලන්න ආයේ. මොකද ඉතින් ආවට සමහර වෙලාවට මේ හැම තැනකටම යන්න වෙලාව මදි නෙමෙයි. ඉතින් යවෙන්නේ නැහැ. ඉතින් එක එක දවසට එක එක කොටසට තමයි යන්නේ. ඉතින් අද ඔන්න මිහිඳු ගුහාව බලන්න ආවා. ඉතින් එතන ඉඳන් මේ අවට පේන විදිහ තමයි දැන් ඔයාලා දකින්නේ. දැන් නම් අපි මේ ඇවිත් ඉන්නේ තපෝවනය කළුදිය පොකුණ බලන්න යන්න. ඉතින් ඔන්න ඒක බලන්න උඩට නගින ගමන් තමයි ඉන්නේ. ඉතින් දැකලා නැති කවුරු හරි ඇති කියලා ඔන්න ඔයාලවත් එක්කගෙනම යන්න හිතුවා. ඉතින් ගොඩාක් කොටස් මං එකතු කරේ නැහැ. ඉතින් ඔන්න ඉක්මනින්ම පෙන්නන්නම් කළුදිය පොකුණ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් හරිම ලස්සන පරිසරයක්. අනුරාධපුරයේ වන්දනාවක ආවොත් අනිවාර්යෙන් එන්න. ඉතින් ඔයාගේ මාංශය නිවා ගන්නත් පුළුවන් ලස්සන තැනක්. හරිම නිෂ්කලංක, හරිම සිසලසක් තියෙන තැනක්. ඔන්න ඉතින් අපිත් ආවා බලන්න. ඔන්න ඉතින් මේ පරිසරයේ සුන්දරත්වයේ විඳින ගමන් දැන් දෙකට විතර ඇති. අපි ලාංච් එක ගන්නවා. ඉතින් පේනවනේ හරිම ලස්සනයි. ඉතින් ඔන්න ඔතන ඉඳගෙන තමයි අපි ලාංච් එක ගත්තේ. ඉතින් උදේ මම දානෙට සූදානම් කරපු චිකන් තිබුණා. ඒකටම පරිප්පු ටිකක් තෙල් දාලා බත් ටිකකුත් හදාගෙන මාවා. මොකද ධාතුන් වහන්සේලා වන්දනාවක් යම කොයිතරම් වෙලා යයිද දන්නේ නැහැනේ. ඉතින් ඒක නිසා මම කෝකටත් කැම ටිකක් සූදානම් කරගෙන ආවා. බබාලා එක්ක හිට මෙහිට යන්න බැරි හින්දා ඉතින් ඔන්න ඔය විදිහට අපි දවල් කැම ටික කාලා පොඩ්ඩක් ඉතින් මෙතන ඉඳගෙන අපේ මහන්සිය නිවාගත්තා. පේනවනේ ඉතින් මල්ලී බබාට බත් ටික කවා ගන්න ඕනෙන්ද. ඔන්න ඉතින් අද ෆෝන් එක චුට්ටක් දුන්නා. යට කාටුන් එකක් දාලා අන්තිමට ඔන්න ලොකු අයියලා දෙන්න තමයි කාටුන් බලන්න පටන් ගත්තේ. ඉතින් ඔය විදිහට ඔන්න පොඩ්ඩක් අපි ඉඳලා දැන් ආපහු හෙමීට ඉතින් ගෙදර යන්න තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් අදත් මේ බ්ලොග් එක මෙතනින් නතර කරන්න තමයි හදන්නේ. ඉතින් තවත් දවසක අලුත් බ්ලොග් එකක් අරන් එන්නම්. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්නවාව. ඉතින් එහෙනම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.